අදත් ඔබ එකතු වන්නේ safety first talk with රොහාන් සමග. ගිනි නිවීම හා ගිනි වැළක්වීමේ පාඨමාලා fire fighting and fire prevention course part number 3. අපි අද කතා කරගෙන බලාපොරොත්තු වෙන්නේ ප්‍රාථමික ගිනි නිවන උපකරණ සම්බන්ධයෙන්. First aid fire extinguishers. ගිනි නිවන උපකරණ වර්ග ජල ගිනි නිවණය, පෙන ගිනි නිවණය, කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවණය රසායනික විලිකුඩු ගින්නිවණය අපි අද කතා කරන්නේ ජල ගින්නිවණය water fire extinguishers මේ පහසුවෙන් හඳුනාගත හැකි මේ රතු පහෙන් වර්ණ ගන්නවා ඇති අතර water fire extinguishers එක භාවිතා කරන්නේ ඒ පන්තියේ ගිනි නිවීම සඳහා ordinary fire උදාහරණයක් විදිහට ලී කඩදාසි පුළුන් වැනි දෑ නිසා හටගන්නා ගිනි නිවීම සඳහා අපි water fire extinguishers භාවිතා කරනවා අපි බලමු fire extinguishers එක හරස් ගඩක් කොහොමද කියලා අපි මේකට කියනවා handle එක කියලා මෙතන දෙනවා safety pin එක ඒ වගේම pressure gauge එක තියෙනවා pressure gauge එක අනිවාර්යෙන් තිබිය යුතු මෙන්න මේ කොළ පැහැති තීරුවේ තිබිය යුතුයි මේ පැත්තට අඩු වෙලා තිබොත් අනිවාර්යෙන්ම එය refill කර භාවිතා කිරීමට අනිවාර්යෙන්ම ගැනීම ගත යුතුය මේකට කියනවා डिस्चार्ज हॉर्स है केला ये वागे मेक अतुले अभी वातुर पुरवला दिए ना तुम काला पामन मेक अट किए ना साइपन ट्यूब केला ये वागे म सीए टू कार्ट्रेज जगाती है ना मैंने मैं यह कारण तमाई वाटर फायर एक्सटिंग्विशर्स का निर्माण भी दिखेंगे अभी बालमु सम्मत वारने रातु सहा अडांगु प्रमाणे लीटर नम අඩංගු ද්‍රව්‍ය ජලය සමග සියටු වාතය සියටු වායුව බඳුනක් තිබෙනවා ඒ වගේම භාවිතා කළ හැකි කාලය තප්පර 60ත් 90ත් අතර එල්ල කළ හැකි දුර මීටර 4ක් 6ක් අතර අපි සාමාන්‍ය ප්‍රාථමික ගින්න උපකරණ භාවිතයේදී ගින්නට හැකි තාක් දුරට ලං විය යුතු අතර ගින්නේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට ප්‍රාථමික ගින්න වෙන භාවිතා කිරීමට කළ යුතුය අපි බලමු ගිනි නිවන උපකරණයක් භාවිතා කිරීමට පෙර අපි සිදු කර යුත්තේ මොනවද කියලා අපි කොහොමද එය පාස් මෙතඩ් එකෙන් අපි කියනවා එක තමයි පුල් පින් එක ඉවත් කරනවා ඊට පස්සේ දෙක ආම් ගින්න දෙසට අපි යොමු කරනවා කෝන් එක ඒ වගේම ස්ක්වීස් අපි හෑන්ඩල් එක ප්‍රෙස් කරනවා පසුව ස්වීප් අපි අතුගාන ආකාරයෙන් ගින්න දෙසට යොමු කරනවා वॉटर फायर एक्सटिंग्विशर्स භාවිතා කරන්නේ ක්ලාස් A පන්තියේ ගිනි නිවීම සඳහාය. හොඳට මතක තබා ගන්න. ගින්න නිවීමට ප්‍රථම ගිනි නිවන උපකරණය හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. ප්‍රථමයෙන් ආරක්ෂිත සීලය ඉවත් කළ යුතුය. ඉන් අනතුරුව ආරක්ෂිත පින්නක ඉවත් කළ යුතුය. පසුව ගිනි නිවන උපකරණය නිසියාකාර ක්‍රියා කරන්නේදී පරීක්ෂා කර බැලිය යුතුය. ඉන් පසුව ගින්නේ මූලයට එල්ල කළ යුතුය. පසුව අතුගාන ආකාරයෙන් ගින්නට යොමු කළ යුතුය. පසු එමගින් පහසුවෙන් ගින්න මැඩ පැවැත්වීමට හැකිවනු ඇත. හොඳින් මතක තබා ගන්න. ජල ගිනි නිවන උපකරණය මගින් මීටර 4ක් 5ක් දුරට එල්ල කළ හැකි අතර තප්පර 60ක් 75ක් කාලයක් භාවිතා කළ හැකිවනු ඇත. එහෙනම් අපි ඊළඟ දවසේ එකතු වෙමු. පෙන ගිනි නිවනේ භාවිතා කර ගින්නක් නිවන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන් එහෙනම් ලයින් එක subscribe කර bell icon එක click කර attention එක ඉන්න ඔබ සැමට ආරක්ෂාකාරී දවසක් ප්‍රාර්ථනා කරමි